මේ පිළිමි මොකද්ද කියලා ඔයාට දන්නව. ලොකු බඩක් තියෙන පුංචි ඔළුවක් තියෙන මේ පිළිමි අපි කියන්නේ ලාෆින් බුද්ධා කියලා. මේ ලාෆින් බුද්ධා කියන පිළිමි නොයෙකුත් මති මතාන්තර සහිතයි. සමහර වෙලාවට කියනවා සිංගමණේ ගිය බෝධිසත්වරේක්ලු. එතකොට පෝසත් අයගෙන් දේවල් අරගෙන දුන්නලු දුප්පත් අයට සරදියල් වගේ. ඒ දුප්පත් අයට දීලා බොහොම දුප්පත් අයගේ හිත දිනාගත්තලු. හැබැයි පෝසත් අය අමනාප කරගත්තලු. ඉතින් පෝසතුන් ඊට පස්සේ මෙතුමාව ඝාතනය කරන මහ මග අතේ තිබිලා තියෙන කඩදහියක් මම බෝධිසත්වරයෙක් කියලා. කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා අතේ කඩදහිය තිබුණා කියලා. ඔවගේ නොඑක් මත තියෙනවා පින්වත්නි. ඔය ඔක්කොම මති මතාන්තර සම්බන්ධව අපි මේ මොහොතේ දෙයක් කිව යුතුයි. බුද්ධ කියලා නම අමතන. ඉතින් අපි දන්න විදියට පින්වත්නි ධම්මචක්කප්පවත්තන සූත්‍රය තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙද්දිත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකන් අඩුතරමෙර පස්වග ස්වාමීන් වහන්සේලටවත් ප්‍රතිඥා දුන්නේ නැහැ මම බුද්ධ කියලා. චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරන තුරු දේශනාවේ තියෙනවා තිපරිවට්ටන් ද්වාදසාකාරං පරිවර්ත තුනකින් ආකාර 12කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකන් මම කවදාකවත් සම්බුද්ධහ කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කිව්වා. ඒතට බුද්ධ කියලා ප්‍රතිඥා දුන්නේ ධර්මය අවබෝධ වුණාට පස්සේයි කිව්වා. එහෙනම් පින්වත්නි බෝසත් කෙනෙකුටවත් බුද්ධ කියන අයිතියක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබිලවත් ඒතර අද අපි මේ පිළිමේට ලාෆින් බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලද? එහෙම නැත්නම් පුරුෂ ලක්ෂණ 32කින් අඩුතරමේ දෙකක්වත් තිබිලද? එකක්වත් නැති පිළිමේට පින්වත්නි අපි දැන් අඩුතරමේ මම හිතන්නේ මේ ධර්මය අහන ඔය ඇත්තන්ට තියෙන පුරුෂ ලක්ෂණ ටිකවත් නැහැ. එතකොට මේ පිළිමේට අපි බුද්ධ කියන වචනේ ඇමතීම තුලම ප්‍රශ්නයක් තියෙනවා. මොන ඉතිහාසයක් තිබ්බත් නමුත් මම මේක ඇත්ත කතාව ඉතිහාසයෙන් අපි සොයලා තියෙනවා. ඔබට මේ වෙලාවේ මතක් කරන්න. ඔය ප්‍රතිමාව සම්බන්ධව පින්වත්නි එක එක්කෙනා එක එක විදිහට දකිද්දී තරා මහානායක ස්වාමීන් වහන්සේ නමක් මේ පිළිමේ ගැන පත්තරයට දුන්න ප්‍රකාශයක් මට මතක් වෙනවා. බණ්ඩාරවෙල පැත්තේ මේ පිළිමයක් ඇතුලේ තියෙනවා අපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරජාණන් වහන්සේගේ පිළිමයක්. දර මේ පිළිමේ ඇතුලේ පිළිමයක්. දර ලාෆින් පිළිමයක් ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් තියෙන බව දැනගත්තේ කොහොමද? මේ ලාෆින් පිළිමේ බිම වැටලා හිස කැඩනකොට ඒ කැඩිච්ච තැනින් අහුවෙලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ හිසේ උඩු කොටස. මේ ඇතුලේ තියෙන පිළිමේ ඊට පස්සේ බලනකොට මේ පිළිමේ ඇතුලේ පිළිමයක්. මේක අවුරුදු කීපයකට කලින් යම් මට්ටමකට රටේ ආන්දෝලනාත්මක වුණා. එතකොට මේක සම්බන්ධව එක්තරා පත්‍රයක් ප්‍රවෘත්තියක් හැටියට පළ කරනකොට මහානායක ස්වාමීන් වහන්සේ නමකගෙන් ප්‍රකාශයක් ගන්නවා. ඔබ වහන්සේ අපිට පොඩ්ඩක් මතක් කරන්න මේ පිළිමේ මොකද්ද කියලා. එතකොට මේ මහානායක ස්වාමීන් වහන්සේ මේ පත්‍රයට දෙන ප්‍රකාශය සඳහන් වෙනවා ඔය පිළිමේ අපිට අයිති නැති එකක්, ඕක මහායාන බුදුදහමට අයිති එකක් කියලා. මට ඒ ප්‍රකාශය දැක්කට පස්සේ මහායාන බුදුදහමට අයිති කියලා කියන මහානායක ස්වාමීන් වහන්සේ ගැන මහා අනුකම්පාවක් ඇතුණා පින්වත්නි. මොකද හේතුව මේක චීනෙන් ආව පමණින් කෙනෙක් පිළිගත්තට මහායානට අයිති කියලා. මේ පිළිමේ ඇත්තටම මහායානටවත් කිසිම සම්බන්ධයක් නැති පිළිමයක් වගේ ඉතිහාසයේ හරියට හෙව්වොත් දන්න හින්දා. මේ පිළිමේ පින්වත්නි බුද්ධ කියන නම ඇමතුවට ඔයත් මතකෙට ගන්න මේක ටාවෝ කියලා ආගමක් තියෙනවා චීනේ. ඔය ටාවෝ කියන ආගමට අයිති පිළිමයක්. ඔය ටාවෝ ආගමේ තියෙනවා දෙවිවරු 7 දෙනෙක් අදහන ඒගොල්ලෝ. ඒ දෙවිවරු 7 දෙනාගේ ධනයට සහ දානයට අධිපති දෙවියෝ හැටියට පිළිගන්නවා මේ පිළිමේ ඉන්න දෙවියෝ. ඇත්තටම මේ දෙවි කෙනෙක්. ඒගොල්ලන්ගේ ඇදහිමට අනුව. එතකොට මේ දෙවියෝ ධනයට සහ දානයට අධිපති හැටියට සලකන්න ඉතිහාසයේ සිද්ධ වෙච්ච සිදුවීමක් තියෙනවා, පුරාණ සිද්ධියක්. මේ පිළිමේ ඇත්තම නම මොකද්ද? මේ ටාවෝ කියන ආගම තුළ අදහන මෙහි ඇත්තම නම ලාෆින් බුද්ධා. බුද්ධා නෙමෙයි. එතකොට බුද්ධා බුයන්නයි මහ ප්‍රාණ දහයන්නයි. දැන් මේ ලාෆින් බුද්ධා කියන පිළිමය කොහොමද ඇදහිල්ලක් හැටියට හැදුනේ? අවුරුදු 10 ගානකට කලින් පින්වත්නි හරි ධනවත් මිනිස්සෙක් හිටියා චීනේ. ওই ධනවත් පුද්ගලයා මිනිස්සු අතර බොහොම ප්‍රකට වුණා. මැරෙන කාලේ වෙනකොට ප්‍රකට වුණේ අමුතුම විදියකට. අද කාලේ සාමාන්‍ය මිනිස්සු ප්‍රසිද්ධ වෙන විදියකට එහෙම නෙමෙයි. මොකද්ද මේ පුද්ගලයා ප්‍රසිද්ධ වෙන්න හේතුව? ඒ කාලේ දැන් මෙයා කාලා එන්න මහත් වෙනවා. අද වගේ ඇවිදින්න කරන්න යන්න උත්සාහයක් ගන්න නැතුව ඇති. කොහොම හරි මහත් වෙද්දී ඉස්සෙල්ලාම මහත් වෙන්නේ කොහෙද කියලා ඔයත් දන්නවනේ. බඩ.
එතකොට දැන් බඩ එන්න එන්න මහත් වෙලා එනකොට පින්වත්නි මේ පුද්ගලයාට උඩට ඇඳුමක් අඳින්නවත් බැරි විදිහට බඩ මහත් වෙලා ආවා. දැන් ඊට පස්සේ යටට විතරේ ඇඳුමක් අඳින්නේ උඩට සලුවක් විතරක් දාගෙන ඉන්නවා. දැන් මෙයාට මේ බඩ කසන්න ඕන වෙනකොට බඩ කසා ගන්න විදිහක් නැහැ. මොකද බෙරේ දෙපැත්ත අල්ලනවා වගේ බඩ දෙපැත්ත අල්ල තැකි බඩ ඉස්සරහා අල්ලන්නවත් බැරි තරමට බඩ නිරාවිල්ල. දැන් මොකද කරන්නේ? කොහොමද කසා ගන්නෙ? බිත්ති වල තුලන්නේ තුවාල වෙනවනේ. එතකොට පින්වත්නි හිතුණා සේවකෙක් ගන්න වෙනවා මේ ඇඟ අතුල ගන්න යාදී පහසුකම් වලට කියලා. ඊපස්සේ ආයෙ හිතෙනවා පුංචි ළමයින්ගේ අතපය හරි සිනිදුයි, පුංචි ළමයි හිටියනම් හරි හොඳයි කියලා. මෙයාට හිතෙනවා ඒ ගමේ ගොඩේ නිදහසේ ඇවිදලා ඉන්න දුප්පත් ළමයින්ට කතා කරලා කාසි ටිකක් දීලා බඩ කසා ගන්න. එතකොට මෙයා ළමයින්ට එන්න කියලා අහනවා, පුතාලට සල්ලි ඕනේද මොන හරි තොපි චොක්ලට් කන්න ඕකි කියලා අහන්නේ නැති ඉතින් ඒ කාලේ තීච්ච දෙයක්. එතන හා කිව්වම මෙයා කියන ළමයින්ට, හරි පුතාලට මම සල්ලි දෙන්නම්, හැබැයි පොඩි වැඩක් කරන්න ඕනේ. මොකද්ද කියලා අහනකොට කියනවා මේ බඩ පොඩ්ඩක් කසලා යන්න කියලා. හරි සල්ලි දෙන්නම් කරන්නම් කිව්වා. සල්ලි දෙනවා නම් කරන්නම් කියනකොට පින්වත්නි ඉතින් මේ මිනිසයා ඒ ළමයින්ට සල්ලි ටික දෙනවා, කසලා යනවා. ඒ සල්ලි වලින් ළමයි ගිහිල්ලා නොයෙකුත් දේ කනවා. කනකොට අනිත් ළමයි දකිනවා. ඒ ළමයි අහනවා ඔයාට කොහින්ද මෙච්චර සල්ලි කියලා. දන්නේම නැතුව පින්වත්නි දවස් කීපයක් යනකොට මහ විශාල ළමයි ප්‍රමාණයක් දැන් ගෙට පිරෙනවා. හැමතිස්සෙම ළමයි එනවා. ඇවිල්ලා එතකොට දැන් කාසි ගෙනියන්න ඕනකමට ළමයි පිරෙනකොට ගෙදර මේ මිනිසයාට ළමයි ගැන මනුකම්පාවක් ඇවිල්ලා කාසි මල්ලකුත් ළඟ තියාගෙන වාඩි වෙලා එයාගේ කෑම කකා ඉන්නේ. කාසි මල්ලක් ළඟ තියාගෙන ඉන්නකොට පින්වත්නි ඔයත් දන්නවා දැන් ළමයි ඇවිල්ලා මෙහෙම කසල යනකොට ළමයි අතර දැන් හරි ප්‍රසිද්ධියක් එනවනේ මේ පුද්ගලයා ගැන. ප්‍රසිද්ධිය මුලින්ම ආවේ කාසි දෙන මාමා කියලා. මේ කාසි දෙන මාමා කියන ප්‍රසිද්ධිය හින්දා මේ පුද්ගලයාට පාරේවත් බහැලා යන්න බෑ. පස්සෙන් ළමයි එනවා මාමේ මාමේ අපිත් කසන්නද කියාගෙන. එතකොට මෙයා පාර යන්නේ කාසි මල්ලක් කරේ තියාගෙන. ඔය විදිහට පින්වත්නි කාසි දෙමින් මෙහෙම යනකොට හරි අපූරු නමක් හැදෙනවා මෙයාට. මොකද්ද නම? මෙයා දැන් ළමයින්ට පේනවා කුයි වෙලාවෙත් hina වෙච්ච ගම. පුදුම සතුටින් ඉන්න මාමා කෙනෙක්. මේ මාමට සල්ලි තියෙන හින්දා වෙන්නේ නැති මෙච්චර hina වෙලා සතුටින් ඉන්නේ කියලා ළමයි සිනාසෙන කියන නම ඇතුළත් කරගෙන පින්වත්නි මෙයාට කිව්වා ඒ කාලේ හැපි මෑන් කියලා. ඒ පි කියන්නේ අදට අනුව නම. එතකොට මේ හැපි මෑන් කියලා නමක් ඒ ළමයි හදාගත්තේ කොයි වෙලාවෙ බැලුවත් hina වෙලා සතුටින් ඉන්න හින්දා. නමුත් ඇත්තටම hina වුනේ සතුටක් නිසාම නෙමෙයි. ඒක අපිට දැන් තමයි තේරෙන්නේ. අපි පින්වත්නි අර චූටි ළමයින්ට තේරෙන්නේ නැති hinaවත් එක්ක මේ සතුටින් හිටියා කියලා. නමුත් මෙයාගේ සිනහවේ රහස මොකද්ද? අපේ බඩ අපි අත ගන්නකොට අපිට hina යන්නේ නැහැ. ඈ වෙන කෙනෙක් අපේ බඩට අත තිබ්බොත් එහෙම අපිට මොකද වෙන්නේ? කිචි. එතකොට පින්වත්නි මේ ළමයි ඇවිල්ලා කසනකොට හැමතිස්සෙම මේ මිනිසයාට ඒ හින්දා hina යනවා. ඒ hina වෙනකොට ළමයි හිතුවේ සතුටින් ඉන්නවා කියලා. ඉතින් දැන් මෙයා කොයිලාය බැලුවත් සිනා වෙච්චක මං හින්දා මිනිස් ළමයින්ට හරි මනසේ ඇඳිච්ච චරිතයක් වුණා. සමහර වෙලාවට මෙහෙම දේවලුත් වුණා. දැන් ඔන්න ගේ හරිය කිසි දෙයක් උයන්න නැති අවස්ථා තියෙනවනේ සමහර ලාට මිනිසුන්ට. එච්චර දුප්පත් අය ඉන්නවා. ඒ වගේ දුප්පත් අවස්ථාවක ඒ ඇතැම් අම්මලත් මොකද කරන්නේ? අර දරුවන්ට කතා කරලා කියනවා පුතේ අර මාමෙන් කාසි ටිකක් අරන් එන්න කියලා. ඒ தത്വෙට, ඒ කියන්නේ දෙමව්පියන්ගේ දැනුවත්කමින්ම මේ පුද්ගලයා ළඟට එන தത്വෙට පුරුදුනා පින්වත්නි. ඉතින් ওই මිනිස්සයාත් මැරිලා ගියා මතක හිටින චරිතයක් වෙලා. පස්සේ කාලෙක ඒ ළමයි වැඩිහිටියෝ වුණා. දැන් මේ ළමයින්ට ඉදිරි પરම්පරාව හැටියට ඉන්න මේ වැඩිහිටියෝ වෙලා ඒ වැඩිහිටියන්ට මතක් වෙනවා. සමහර ආර්ථික අපහසුකම් එන වෙලාවට තමයි ගොඩක් වෙලාවට මතක් වෙන්නේ. කවද මතක් වෙන්නේ? මේ සල්ලි දුන්න මාමා හැපි මෑන්. එතකොට පින්වත්නි හැපි මෑන් මතක් වෙලා කල්පනා කරනවා ඉස්සර චූටි කාලේ අපිට කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. හැමතිස්සෙම අපේ අතේ සල්ලි තිබ්බා. දැන් අපිට මේ තියෙන ප්‍රශ්න එදා අපිට තිබුණේ නැහැ. අද එතුමා හිටියානම් අපිට කොච්චර වාසියද, අපි කොච්චර සතුටින් ඉදීද කියලා සමහර මිනිසුන්ට හිතනකොට ඒ මිනිස්සු පින්වත්නි හිතුවා අනේ නොපෙනෙන ලෝකෙකින් හරි එතුමා අපිට ධනය දෙනවා නම් කියලා. අපි දන්නේම නැතුව මේක ඇදහිල්ලක් බවට පත් වෙනවා. ඒ වගේ දේවල් අපේ රටේ වුණත් දැන් ඔය රන්වල දෙයියෝ වගේ දෙවරු පින්වත්නි සාමාන්‍යයෙන් ගමේ හිටිය මිනිස්සු. ඒ සාමාන්‍ය මිනිස්සු තමයි පස්සේ කාලෙක දෙවිවරු හැටියට කවුරු අතරත් ඇදහිලි බවට පත් වෙන්නේ.
එක කොයි රටටත් පොදුයි සාමාන්‍යයෙන් විශේෂයෙන් ආසියායි රටවල් වලට ඉතින් චීනෙටත් උනා ඒක එතකොට දැන් මේ පුද්ගලයා ලාෆින් බුද්ධා කියන නමින් තමයි දෙවියෙක් හැටියට අදහන්න පුරුදුනේ ඕක අවුරුදු දහස් ගාණක් තිස්සේ එන එකක් කොටින්ම කියනවා නම් චීනෙට මහායාන බුදුදහම යන්නත් කලින් චීනෙ තීච ඇදහිල්ල එතකොට පින්වත්නි ඔය ඇදහිල්ල මේ මෑත කාලේ සුදු ජාතීන් විසින් නම වෙනස් කරගන්නවා එයාලට හිතච්ච විදිහට මොකද සුද්ධ බුදුරජාණන් වහන්සේට කියන්නේ බුද්ධ කියලා එතකොට බුද්ධ B U double D H එතකොට බුද්ධ කියවේ බුදුරජාණන් වහන්සේ කියන එක දැන් අතන බුධා කියන්නේ B U D H මේකේ එක අකුරක වෙනසයි තියෙන්නේ එක D අකුරක සුදු ජාතිකයන්ට පින්වත්නි ඔය D අකුර වෙනස තේරුම් ගන්න බැරුව ලාෆින් බුධා කියන එකට ඒගොල්ලෝ කියන්න ගත්තා ලාෆින් බුද්ධ කියලා එතකොට එයාලා ඒගොල්ලන්ගේ රටවල් වලට ඔය පිළිමෙ ගෙනහිල්ලා බුද්ධ බාර් බුද්ධ කැෆේ නොයෙකුත් දේවල් ආරම්භ කරනවා ඒ මේ අපේ බුදුරජාණන් වහන්සේට නෙමෙයි එතකොට ඔය ඉතිහාසෙත් එක්ක අපිට තේරෙනවා අපේ රටේ ව්‍යාපාරිකයෝ සූක්ෂම වුණා සුදු ජාතිකයන් විසින් වෙනස් කරගත්ත නමින්ම මෙහෙට ඕක ඇඳගන්න එතකොට බුද්ධ කියලා ගෙනාවට පස්සේ මෙහි මිනිසුන්ට මෙතන සාසනීය යම් කිසි හැඟීමක් තියෙනවා මහායාන හරි වේවා මේක බුදුදහම එකක් කියලා එනිසා බුද්ධ බුද්ධ කියලා අමතනෝ බුදු පිළිම තියෙන කඩේක මේක අනිවාර්යෙන්ම වගේ තියෙනවා ඔබ දන්නවද දකුණු ආසියාවේ මේ පිළිම විකුණන ලොකුම කඩේ තියෙන ලංකාවේ එතකොට එකක් තේරෙනවා දකුණු ආසියාවේ බිත්තර රකින්න නැතුව පතපතා ඉන්න කිකිලිය වැඩියෙන්ම ඉන්න රට අපේ රට ඉතින් ඒ නිසා පින්වන්දි මේ වගේ රටකට මේ වගේ දේශනයක් උත් ඉඳලා හිටලා හරි කරන්න සිද්ධ වෙනවා අපිට පින්වත්නි ඔය ලාෆින් පිළිම ගැන කැක්කුමක් තියෙන මේකයි මේක බුද්ධ කියන නමින් අමතනකොට බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැති ඒ චතුරාර්ය සත්‍ය අවබෝධෙ නැති බෝසත් උනත් නැතත් කවුරු උනත් කෙලෙස් සහිත පුද්ගලෙක්. ඒතර කෙලෙස් සහිත පුද්ගලයෙකුට බුද්ධ කියන වචනේ අමතනකොට ඒක අනාගත පරපුරට යන්නේ මේ බොහෝ දේට හානියක් කරගෙනයි. එනිසා ඔය නම වෙනස් වෙන්න ඕනෙමයි අනිවාර්යයෙන්ම. මේවට පින්වත්නි ආගමික අමාත්‍යංශ වලින් හෝ බුදුසසුන වෙනුවෙන් තියෙන දෙපාර්තමේන්තු අතින් හෝ මේ වෙනස සිද්ධ වෙන්න ඕනේ. මොකද මෙහි ඇත්ත නැත්ත හරියට තේරුම් නොගැනීම නිසා සමහර රටේ තියෙන ප්‍රබල ඇතැම් එක්තරා රජ මහ විහාරයක සිමෙන්ති කොට්ට 40 ගානක් වේදම් කරලා විශාල පිළිමයක් ගොඩනගලා තියෙනවා මේ ලාෆින් බුද්ධාගේ. එතකොට පන්සල ඇතුලේ මේ වගේ පිළිමයක් ගොඩනගද්දී පින්වත්නි ඒක දකින අනාගත පරපුරට මේකත් එක්ක හිතෙන්නේ මේක මේ ශාසනයට අයිති එකක් කියලා. දැන් බලන්න ටාවෝ කියලා වෙන මාගමකට අයිති පිළිමයක්. එතකොට මේ පිළිමය අදටත් චීනේ සමහර ප්‍රාන්තවල තියෙනවා ඒ චීන ජාතිකයන් පින්වත්නි පිළිගන්නේ ඒ පිළිමේ ළඟට ගිහිල්ලා ඒ ටාවෝ ආගම අධහන අය ඒගොල්ලෝ විශ්වාස කරනවා අර පිළිමේ බඩ කසන්න ඕනේ බඩ කසන කොට සල්ලි ලැබෙනවා කියලා. දැන් අපිට ගේනකොට ව්‍යාපාරිකයෝ ඒ ටික ගෙනාවේ නැහැ. ඇයි කරන්නේ නැන්නේ ලැජ්ජයිනේ. එතකොට අපිට ගෙනාවේ කොහොමද කාසි ටිකක් ඉස්සරහෙන් දාන්න ලැබෙනවා කියලා. ක්‍රමේ වෙනස් කරලා. පින්වත්නි මම මේ කියන කතාවේ ඇත්ත නැත්ත ඔය ඇත්තන්ට උනන් තේරුම් ගන්න ඕන නම් කොළඹ පැත්තේ තියෙන එක්තරා ප්‍රබලම විහාරස්ථානයක් තියෙනවා. ඒ ප්‍රබලම විහාරස්ථානයේ බොහෝ කෞතුක වස්තු තියෙනවා. ඔය කෞතුක වස්තු විදිහට පුරාණ පිළිම ආදී නොයෙකුත් දේවල්, පුරාණ වාහන ආදී බොහෝ දේ තියෙන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න විහාරස්ථානයක් තියෙනවා කොළඹ. අන්නේ කොළඹ පුරාණ කෞතුක වස්තු තියෙන මේ විහාරස්ථානයේ ඔය ලාෆින් බුද්ධාගේ පැරණි පිළිම කීපයක් තියෙනවා. ඔය පිළිමවල ළමයි ඇඟේ එල්ලිලා ඉන්න පිළිම තියෙනවා. ළමයි ඇඟේ එල්ලිලා බඩ කසන. ඔය ඇත්තන්ට ඒ පරණ පිළිම දැක්කට පස්සේ මේ කිව්ව කතාවේ ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන්. මේ පිළිමේ මෙහි හදපු එකක් නෙමෙයි. ඒතර චීනෙන් ගෙනාවු පිළිමයක්. අර ළමයි ඇඟේ එල්ලිලා බඩ කසන පිළිම අද ගේන්නේ නැහැ. ගේන්නේ මොකද්ද? නිකන් දෙවියෙක් වගේ ඉන්න පිළිම ටික. ඒතකොට මේ පිළිමට හසු වෙලා කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ මේක අපේ ගෙදර තිබ්බොත් කියලා පිළිගත්ත මිනිස්සු සම්බන්ධව අපිට එක දෙයක් කියන්න සිද්ධ වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයටත් හානියක් කරමින් ලෝකෙට නිඳා සහගත පුද්ගලයෙක් බවට ඔබ පත් වෙනවා විතරයි. ඇයි එහෙම කියන්නේ? මේ පිළිමේ අපි අතරින් ඈත් කරන්න මම ඔබට හොඳ වැඩක් කියන්න. ඔබ යාළුවෙකුගේ ගෙදරක හරි ගියාට පස්සේ ඔය පිළිමේ දැක්කොත් එහෙම ඔබ මෙහෙම කල්පනා කරන්න. යාළුවගෙන් අහන්න මේ ඇයි මේක? එතකොට යාළුවෝ ඔබට ගත් කටටම කියන්නේ මොකද්ද? ආ ඒක අපි ගෙනාපු දා ඉඳන් අපිට හරි සරුයි කියයි. එතකොට පින්වත්නි සරුයි කියලා කියනකොට ඔයාත් හිතන්න ආ වෙන්න පුළුවන්. මොකද
ඔය පුද්ගලයා ජීවත් වෙච්ච කාලෙත් ඔය පුද්ගලයා ඇසුරු කරපු අයට සරුණානේ දරුවන්ට හැබැයි ඒ කාලේ ඒගොල්ලන්ට සරුණේ මොකක් කරද්දද බඩ කසනකොට එහෙනම් දැන් අපේ යාළුවටත් මේක ගෙනාවු දායි දැන් සරුයි නම් අපේ යාළුවත් මොකක් කරනවද අර චීනාගේ බඩ කසනවා ඇති ඊට පස්සේ පොඩ්ඩක් බලන්න පින්වත්නි අර කිචි නිසා අපි කියවනේ හිනාවක් තියනවා කියලා එතකොට මේ යාළුවා අපි ඉන්න කලින් බඩ කස කස හිටියද නැද්ද කියලා හෝඩුවාවක් අපිට ගත්තාගේ මූණ ටිකක් බැලුවත් අර පිළිමේ හිනාවක් තිබ්බොත් ඔබ තේරුම් ගන්න මේ යාළුවා අපි ඉන්න චුට්ටකට කලිනුත් බඩ කස කස ඉන්නේ නැති කියලා එතකොට ඔය පිළිමේ තියාගන්නව නම් ඔබ ඔබේ ගෙදර ඔබ ලෝකෙටම පෙන්නනවා මම චීනාගේ බඩ කහලා සල්ලි හොයන්නේ කියලා තමයි ඔබ මහන්සි වෙලා මේ මොනහරි වෙලදාමක් කරලා සල්ලි හොයන්නේ නමුත් ඔබ ලෝකෙට පෙන්වන්න සූදානමට සංකේතයක් හිටිට තියාගන්නවා නෑ මම මේ චීනාගේ බඩ කහලා සල්ලි හොයනවා කියලා ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ලැබිය යුතු දේ ලබන්න කළිය යුතු දේ කරන කෙනෙක් වෙන්න ඔබ ඔබේ උත්සාහය ඔබේ පින ඔබව ඉස්සරහට ගෙනියයි ඔය පිළිමේකට මොහොකටවත් ඔබව පින්වත්නි ලබන්නේක් බවට පත් කරන්න බෑ එතකොට අපිට මේ පිළිමෙන් ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගන්න ඔය ඉතිහාසයේ කතාව දැනගත්තම් ප්‍රමාණවත් නමුත් පින්වත්නි දවසක් මට එක්තරා කුලීරත සේවාවක රියදුරු මහත්තයෙක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද එහෙම ලැබෙන්නේ නැහැ කියන්නේ එතකොට මම ඇහුවා ඇයි එහෙම කියන්නේ එතකොට කියනවා නෑ ස්වාමීන් වහන්සේ ලැබෙනා ඉන්නවා කිව්වා මම ඒක කවුද එතකොට මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් අපේ කාර්යාලයේ ඔය පිළිමයක් තියෙනවා ටිකක් ලොකු විශාල ප්‍රමාණයක් ඔය පිළිමේ ළඟ ලොකු තැටියක් තියලා අපේ ආයතනයේ ප්‍රධාන තුමා මොකද කරන්නේ හැම තිස්සෙම කාර්යාලයට ආවොත් ඔකට 10 කාසි අහුරක් ගෙනත් දානවා ඉතින් එතුමා හරි ආසයි ඔය පිළිමේට හැම තිස්සෙම 10 කාසි අහුරු දාලා ලොකු බන්දේසියක් තියනවා ඒ පිළිමේ ඉස්සරහා ලොකු පිළිමයක් එතකොට ඔය ප්‍රධාන තුමා පොඩ්ඩක් එහාට මෙහාට යනකම් ඉඳලා අපේ හාමුදුරුවනේ මේ රියදුරන් සිගරට් බොන්න සල්ලි ගන්න ඕකෙන් කිව්වා එහෙනම් අපේ හාමුදුරනේ ලැබෙන අය නැද්ද ඔය පිළිමේ හින්දා කියලා මගෙන් අහනවා අන්න ඒක ඇත්ත එතකොට පින්වත්නි ඔකෙන් ලැබෙනවා ඒ වගේ අයට නම් දැන් ඔය ළමයින්ට උනත් සමහරලාට අයිස් පැකට් ගන්න අම්මලා තාත්තලා එහාට යන මෙහාට යනකන් ඉඳලා ඕකෙන් තමයි සල්ලි ගන්න පුළුවන් ඉන්නේ එහෙම ලැබෙනවා ඊළඟට මේකෙන් හොඳටම ලැබෙන අය කවුද කියලා හෙව්වොත් එහෙම පිළිම විකුණන මුදලාලිලට නම් හොඳ හැටියට ලැබෙනවා පින්වත්නි ඒ මුදලාලිලා ඊට පස්සේ ඒ ලැබෙන මුදල් වියදම් කරලා ඇතැම් පුද්ගලික රූපවාහිනිවල පැයේ වැඩසටහන් සතියන්ත දිනවල කරමින් මේක තවත් ප්‍රචාරය කරමින් ඔබේම මුදල් වලින් ඒ ඇත්තන් දියුණු වෙනවා අන්න ඒ අයට නම් ලැබෙනවා ඔබට වෙන්නේ මොකද්ද අර අතේ තියෙච්ච රුපියල් 3-4000ක් නැති වෙච්ච එක විතරයි ඒ නැති වෙමින් සාසනයට තවත් කැලලක් අනාගත પરම්පරාවට ඉතුරු කරන එක විතරයි ඉතින් මේ නිසා මේක ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තේරුම් ගන්නට ඕනේ විහාරස්ථාන වලට මේ පිළිමේ ගේනකොට මෙහි ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයන්නේ නැතුව මේ පිළිමේ ඔහි අරගෙන ඇවිල්ලා මිනිස්සුන්ට මේක සාසනීය දෙයක් වශයෙන් පෙන්වනවා නම් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාත් කරන්නේ මේ සාසනයට ලොකු අගෞරවයක් කියන එක අපි ගෞරවයෙන් මතක් කරනවා ඔබ වහන්සේලාටත් ඒ වගේම පින්වත්නි දායක සභාවටත් හැම දිනාටම මෙහි වගකීමක් තියෙනවා අපිට බුද්ධ කියලා අමතන්න පුළුවන්කම තියෙන්නේ චතුරාර්ය සත්‍ය ආකාර 12කින් පරිවර්ත 3කින් අවබෝධ කරපු අපේ සරණ ගිය බුදුරජාණන් වහන්සේට විතරමයි. ඒ නිසා එක ශාසනයකදී අපි බුදවරු දෙන්නෙක් අදහන්නේ නැහැ. ඉතින් හේව් එකේ මේ සමහරලාට ගාල්ලේ පැත්තේ එහෙම බුදු වුණා කියලා කියන අය එක අතකට බලනකොට නිකන් මේගොල්ලොත් එක්ක සාපේක්ෂව බලනකොට හොඳයි වගේ. ඇයි ඒ මිනිස්සයා පින්වත්නි ජීවත් වෙලා හරි ඉන්න මිනිස්සෙක් ඊට වඩා පුරුෂ ලක්ෂණ ටිකවත් තියෙනවා. මේ හොඳයි කිව්වනේ මේ අරකට සාපේක්ෂව බැලුවොත් එහෙම නැතිකමට හොඳයි වගේ කියලා කිව්වේ. ඉතින් ඒතර මේ ඔක්කොම එකයි. ඒ මිනිස්සයත් එකයි මේ පිළිමේට බුද්ධ කිව්වත් එකයි. ඒ නිසා ඔයත් තමන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය හිතේ ඇති කරගෙන ලැබිය යුතු දේ ලබන්න කළ යුතු දේ කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ පිළිම අතින් බලද්දී සීවලි ස්වාමීන් වහන්සේගේ පින්තූරේ වටිනවා. මෙහි ඇත්ත නැත්ත තේරුම් අරගෙන තමන්ගේ වීරියම තමන්ගේ උත්සාහයම තමන්ගේ පිනෙම්ම තමන්ගේ ලැබිය යුතු දේ ලබන්න කවුරුත් උත්සාහ ගන්න කියලා ඔබට ආශිර්වාද කරනවා හැම දිනාටම ධර්මාවබෝධය ඉක්මන් වේවා සාදු සාදු සාදු